ක්‍රිකට් ක්‍රීඩාවේ වඩාත් වේගවත් ඉසව්ව තමයි T20 තරග රටාව. මේ තරග රටාව ලෝකේ ජනප්‍රිය වෙද්දී අබුඩාබි T20 තරගාවලිය මේ රටාවේ වඩාත් ජනප්‍රියම තරගාවලිය බවට මේ වෙද්දී පත් වෙලා තියෙනවා. මේ තරගාවලිය මේ වතාවේ ශූරතාවය දිනන්නේ නිකලස් පූරණ නායකත්වයෙන් දරපු නොදර්න් වෝරියර්ස් කණ්ඩායම. අවසන් තරගයේ ටවුන් එක තරග වදින්නේ ප්‍රවීණ ක්‍රීඩක ඩෙවන් බ්‍රාහෝ මෙහෙවපු දිල්ලි බුල්ස් කණ්ඩායම. තරගයේ මුලින් පන්දුවට පහර දුන්නු බුල්ස් කණ්ඩායමට ආරම්භයේ ඉඳන් දැඩි පීඩනයක් එල්ල කරන්න වෝරියර්ස් පන්දුවේ මේ බලකාය සමත් වෙනවා. එතෙන්දී මූලිකත්වය ගන්න ශ්‍රී ලංකා තරුණ ක්‍රීඩකයන් දෙදෙනෙක් වුණු මහේෂ් තීක්ෂණේක දනංජය ලක්ෂාන් බුල්ස් ක්‍රීඩකයෝ ලකුණු 81කට සීමා වෙද්දී ඉනිමේ වැඩිම ලකුණු ලාභිය වුණු මොහමඩ් නබී ලකුණු 21ක් ලබාගෙන දැවියන්නේ ලක්ෂාන්ගේ පන්දුවකට. ලක්ෂාන්ට තමයි තරගයේ අවසාන පන්දුවාරයේ යවන්න බාර වෙන්නේ. පන්දු රකින්නන් අතින් උඩුපන්දු දෙකක් ගිලිහි යාමේ අවාසියට මුහුණ දෙන ලක්ෂාන් පන්දුවාර දෙක අවසන් කරන්නේ ලකුණු 14කට කඩලු දෙකක් අරගෙන. තරගාවලියේ පළවෙනි තරගයට අවස්ථාව ලැබුණත් තරගාවලියේ මැද කොටසේ සෙල්ලම් කරන්න අවස්ථාව අහිමි වුණු මහේෂ් තීක්ෂණ තමන්ගේ පන්දුවාර දෙක ලකුණු 14කට යවන්නේ කඩලු තුනක් දවාගෙන. අජන්ත වෙන්දිස්ගේ ඉරියව්වට සමාන ඉරියව්වකින් පන්දු යවන මහේෂ් සීමිත පන්දුවාර තරගවලට හොඳ තුරුම්පුරක් වෙන්න පුළුවන් කියලා පීඩනේ යටතේ පන්දු යවල පෙන්නපු එක තමයි වැදගත්ම දේ. ලකුණු 82 ඉලක්කයක් හඹා යන්න එන වෝරියර්ස් ක්‍රීඩකයෝ තමන්ගේ ජයග්‍රහණය ලබා ගන්නේ පන්දු 10ක් ඉතිරිව තියෙද්දී. එවිදි වෝරියර්ස් කඩලු දෙකක් අතරයි බිඳ වැටුනේ. ලෝකෙම අවධානය දිනාගත්ත T20 තරගාවලිය ඒ විදිහට අවසන් වෙද්දී තරගාවලියේ වැඩපෙන්නපු අපේ තරුණ ක්‍රීඩකයෝ ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ගේ අවධානය යොමු වුණොත් නම් ගොඩක් වැදගත්. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔයාලට සුබ දවසක්.